පරීක්ෂණ අංක 29. ඇනිලින් හඳුනා ගැනීමේ පරීක්ෂා. මෙම පරීක්ෂණයේ අරමුණු වන්නේ ඩයසෝනියම් ලවණ ප්‍රතික්‍රියා ඇසුරෙන් ඇරෝමැටික ප්‍රාථමික ඇමීන හඳුනා ගැනීම හා ඩයසෝනියම් ලවණ මගින් ඇසෝඩයි වර්ග පිළියෙල කිරීමයි. මෙම පරීක්ෂණය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වන්නේ 10% සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ඇනිලීන්, ෆීනොල් සහ සෝඩියම් නයිට්‍රයිට්. විද්‍යාගාර උපකරණ ලෙස බීකරය, මිනුම් සරාව, ඔරලෝසු කදා, වීදුරු කූර, බින්දු හෙළනය, ස්පැතියුලාව, පරීක්ෂණ නල සහ ඊට අමතරව ඉලෙක්ට්‍රොනික තුලාව භාවිතා කරනවා. ඉන්පසු අපි පරීක්ෂණය සිදු කරන ආකාරය බලමු. ප්‍රථමයෙන් ෆීනොල් ග්‍රෑම් 0.2ක් 10% සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 5ක දිය කර ගන්න. සාදාගත් ද්‍රාවණය සිසිල් වීම සඳහා අයිස් තාපකයක දමා ගන්න. ඉන්පසු සෝඩියම් නයිට්‍රයිට් ග්‍රෑම් 0.2ක් ආශ්‍රිත ජලය මිලිලීටර 2ක දිය කර අයිස් තාපකයක සිසිල් කර ගන්න. ඉන්පසු ඇනිලීන් මිලිලීටර 0.5කට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිලිලීටර 3ක් එකතු කර ගන්න. එයට ආශ්‍රිත ජලය මිලිලීටර 1ක් එකතු කර අයිස් තාපකයේ සිසිල් කර ගන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැමු ඇනිලීන් ද්‍රාවණයට සිසිල් කරගත් සෝඩියම් නයිට්‍රයිට් ද්‍රාවණය සෙමින් එකතු කර ගන්න. මේ එවිට ලැබෙන ද්‍රාවණයයි. ඉන්පසු මෙම ද්‍රාවණය කලින් සාදාගත් ශාරීරිය ෆීනොල් ද්‍රාවණයට එකතු කර ගන්න. එවිට ඔබට තද තැඹිලි පැහැති අවක්ෂේපයක් දැකගත හැක. පරීක්ෂණයේදී ලබාගත් නිරීක්ෂණ සහ සිදුවන ප්‍රතික්‍රියා මෙම වගුවේ දක්වා ඇත. මෙහිදී ප්‍රථමයෙන් සෝඩියම් නයිට්‍රයිට් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන නයිට්‍රස් අම්ලය සෙල්සියස් අංශක බිංදුවෙහි ඇති ඇනිලීන් සමග ප්‍රතික්‍රියා කර ඩයසෝනියම් ලවණය ලබා දේ. ඩයසෝනියම් ලවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇති විට ෆීනොල් සමග ප්‍රතික්‍රියා කර පැරා හයිඩ්‍රොක්සි ඇසෝ බෙන්සීන් ලබා දේ.